ජීවමානව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සැමට අද දවසත් අලංකාර වූ ආශිර්වාදමත් සුබ දවසක් වේවා. හල්ලෙලූයා. අද දවසෙත් අලංකාර වචනය සුද්ධ බයිබලයේ ගීතාවලියේ 101 පස්වෙනි පදය. යමෙක් තමාගේ අසල්වාසියා ගැන රහස් කේලම් කියයිද ඔහු විනාශ කරන්නෙමි. උඩඟු බල්මක්කා ආඩම්බර සිතක් ඇත්තා නොයිවසන්නෙමි. හාලෙලූයා. ඊටාම කෙටි වචනයක් නමුත් බැරෑරුම් බවක් ඔබට දැනේ. මං විශ්වාස කරනවා අද දවසෙත් උන්වහන්සේගේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබේ මාවතට එළියක් එයි කියලා. ඔබ ඔබේ අසල්වැසියා දිහා බලන්නේ කොහොමද? අපිට හැම වෙලේම උඩඟු බැල්මක් තියනවද? ආඩම්බර සිතක් තියනවද? මොනවද ස්වාමින් වහන්සේ මේවැනි අය කෙරෙහි කියන්නේ? උඩඟු බැල්මක් ආඩම්බර සිතක්. හැම වෙලාවෙම තමන් කරන දේ හරි, තමන්ගේ දේ තමයි නිවැරදිම, මම තමයි සුදුස්සා, මම තමයි උගතා, මම තමයි මේ තැනට ගැලපෙන්නේ කියලා උඩඟු බැල්මක් හෝ ආඩම්බර සිතක් තියෙනවනම් උන්වහන්සේගේ වචනේ කියනවා ඒ කෙනා කෙරෙහි නොයිවසන්නෙමි. ඒ කියන්නේ එම ක්‍රියාවල් වලට ප්‍රතිඵලය උන්වහන්සේගෙන් ඔබටත් මටත් ලැබෙන්න යනවා. ඔබ යටහත් පහත් වෙන්න අවශ්‍ය තැන ඔබෙත් මගෙත් යටහත් පහත්කම තියෙනවද? එහෙම නැත්නම් මේ ස්ථානයේ අපි උඩඟු කමින් යුතු අපේ තරාතිරම අපේ තිබෙන්නා වූ රැකී ආරක්ෂාව ගැන හෝ අපේ තිබෙන උගත්කම ගැන හෝ අපි ලබා ගන්න වැටුප ගැන හෝ අපි කරන කියන ක්‍රියා ගැනමල් හෝ අපේ හැකියාව ගැන අපිට අපේ තියෙන බල පුළුවන්කම් ගැන අපි උඩඟු කමින් ආඩම්බර කමින් සිතාගෙන කටයුතු කරනවා නම් ඒ අය කෙරෙහි ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා එවැනි සිතක් ඇත්තා නොයිවසන්නෙමි. ඒ වගේම යමෙක් තමන්ගේ අසල්වාසියා ගැන ගොඩාක් වෙලාවට අපේ ඇහි තියෙන ඒ පුංචි කෙන්ද පේන්නේ නැහැ. අපි ගිහිල්ලා බලනවා අසල්වාසියාගේ ඒ ස්ථානයේ තියෙන වැරදි කේලම් කතා කරලා යමෙක් යම් කිසි කාරණාවක් නිසා අඩපණ වෙලා ඉන්නවද, මිනිස්සුયો ගමේ කතන්දර කියනවද, ඉන්න ප්‍රදේශයේ විවේචනයට ලක් වෙනවද, අපි කියනවා ඒකට එකතු වෙලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්නට අපේ මිනිස්යන් හරීම දක්ෂයි. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා යමෙක් අසල්වාසියා ගැන වේ අසල්වාසියා අල්ලපු ගෙදර කෙනා වෙන්න පුළුවන්, කාර්යාලයේ කෙනා වෙන්න පුළුවන්, අසල්වාසියා නිවසේම ඉන්නවා වෙන්න පුළුවන්. කේලම් කියයිද ඔහු විනාශ කරන්නෙමි. හාලෙලූයා. එහෙනම් වචනේ කුඩා වුණාට විසර බලපතර අදහසක් තියෙනවා ප්‍රවේසම් වෙන්න අවශ්‍යයි. ඔබ කොහොමද අසල්වාසියාට සලකන්නේ? ඔබ අසල්වාසියා හඳුනාගෙන ඔබ ඒ අයට නිසි ප්‍රකාරව සලකනවද? ඔබ තියෙන කෙනාටම සලකනවද? නැත්නම් ඔබේ අසල්වාසියාගේ නැතිබැරි කමේදී ඕනෑම ආකාරයේ අසරණ තත්ත්වයකදී කේලමකට නොගොස් උඩඟු බැල්මක් ආඩම්බර සිතක් නැතිව ක්‍රියා කරනවද? ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඔබ පිටුපසත් මා පිටුපසත් එන්නට යනවා. හාලෙලූයා. එසේනම් අද දවසේ අලංකාර වචනය ඔබට ආශිර්වාදමත් වචනයක් වේවා. වාසනාවන්ත සුභම සුබ දවසක් වේවා.